5, 4, 3, 2, 1, ignition. And liftoff. Liftoff for Falcon Heavy. නාසා ආයතනයේ යුරෝපා ක්ලිප යානය ඊයේ අභ්‍යවකාශගත කෙරුණා. ඒ ඇමරිකාවේ කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ. They have reduced power in the center core to get through maximum max Q, maximum dynamic pressure on the launch vehicle as we approach that. The two side boosters at full throttle. නාසා ආයතනය යුරෝපා ක්ලිප මෙහෙම දියත් කිරීමට මූලික අරමුණු තුනක් මුල් වී තිබෙනවා. බ්‍රහස්පති ග්‍රහයාට අයත් යුරෝපා චන්ද්‍රයාගේ ජීවයක් පවතින්නේද යන්න පිළිබඳව සෙවීම නාසා ආයතනය යුරෝපා ක්ලිප මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම යුරෝපා චන්ද්‍රයා මතුපිට පවතින අයිස් තට්ටුවේ ඝනකම සොයා බැලීම, චන්ද්‍රයාගේ සංයුතිය හඳුනා ගැනීම සහ එහි භූවිද්‍යාව නිර්ණය කිරීමත් මෙම මෙහෙයුමේ අරමුණු වෙනවා. කෙසේ වුවද යුරෝපා චන්ද්‍රයා වෙත ලංකා වීමට මෙම යානය සැතපුම් බිලියන 1.8 දුරක් ගමන් කළ යුතු වෙනවා. යනුව යුරෝපා ක්ලිප යානය බ්‍රහස්පති කක්ෂයට ඇතුළු වීමට නියමිත වෙත්තේ 2030 වසරේදී. It is the biggest spacecraft NASA has ever built for a planetary mission, larger than a basketball court. That's due to its sizable solar arrays used to power scientific instruments, electronics and its other subsystems. ග්‍රහලෝක ගවේෂණ ආරමුණින් නාසා ආයතනයේ නිපද වූ විශාලතම අභ්‍යවකාශ යානය වන්නේ යුරෝපා ක්ලිප යානයයි. වසර 8ක් පුරා ගැලීලියෝ මෙහෙයුම යටතේ බ්‍රහස්පති ග්‍රහයා පිළිබඳ සොයාගත් කරුණුද යුරෝපා ක්ලිප මෙහෙයුම සඳහා ආශ්‍රයයට ගනු ඇත. මෙය සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පිළිබඳව පවතින මත වෙනස් කළ හැකි මෙහෙයුමක් වනු ඇති බවයි නාසා ආයතනයේ පවසන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.